මේ නව යොවුන්ය කියල කියන ජීවිතය තීරණාත්මක අවධිය. එයා වැඩිහිටියෙක් වෙලා මොන විදිහේ ජීවිතයක් ගෙවනවද කියන එක තීරණය වෙන කාලපරිච්ඡේදය. එතකොට මේ කාලපරිච්ඡේදයේ ඒ දරුවෙකුට නව යොවුන් දරුවෙකුට අත්වේ ලැබිය යුතු සම්බන්ධතාවයක් තියෙනවා වැඩිහිටියන්ගේ. එතකොට දැන් දෙමව්පියන්ට හිතුණොත් එම් මනෝවිද්‍යන්තුමිය නේද? ඔය ඇතුළෙම ඉන්න එක ගැන මම මේ අහන්නේ. මේ ළමයා කාමරය ඇසිරලා මොනා කරනවද දන්නේ. දැන් වැරදි ඩිසිෂන් දැන් අම්මලාට තියෙන ප්‍රශ්නනේ ඌ වෙන්නේ. කාමරය ඇතුළේ මොනා කරනවද? වැරදි තීරණ ගන්නවද? හොරෙන් හොරෙන් මොනා කරනවද? කියන එක ප්‍රශ්නයක් යන්න පුළුවන් කොයි මොහොතකද? ඔව් මම දන්නවා වැඩිහිටියන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේගොල්ලෝ ගිහිල්ලා අර වැඩිහිටි චිත්‍රපටි බලයිද කියලා ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් මේ අපි හිතනවා ශරීරය හොයාගන්න එයා යම් කිසි විදිහකට ප්‍රයත්නයක් දරනවානේ, තමන් ප්‍රායෝගිකව තමන්ගේ ශරීරයත් එක්ක අත්හදා බලනවානේ. ඒකටත් දෙමව්පියෝ බයයි. ඒගොල්ලෝ හිතන්නේ මේකත් නරකයි කියලා. හැබැයි ඔබ හිතාගන්න ඒවා පෞරුෂයේ වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල්. ඒගොල්ලෝ ශරීරය අල්ලලා බලලා හොයලා ඔබ ඔබේ තරුණ කාලයට යන්නකෝ. අපිට තිබුණේ නෑ තමයි මේ තරම් මේ වැඩිහිටි චිත්‍රපටි වැඩිහිටියන්ට නරඹන දේවල් මේ තරම් බහුලව තිබුණේ නැහැ. පත්තරයක් හොරෙන් එන්න පුළුවන් බලන්න එහෙම තමයි තිබුණේ ඒ කාලෙත්. ඕකට අපිත් ආස වුණා. හැම නව යොවුන් කාලයේ කියලා කියන්නේ මේක හොයාගෙන යන කෘතුහලයේ වර්ධන වෙන කාලයක්. ඉතින් ඒ කාලෙට ඒක කරන්නේ නැතුව වයසට ගිහිල්ලා කරාම අපි දකිනවනේ මේ මානසික ලෙඩ්ඩු ඉන්නව සෑහෙන්න දරුවන්ට අත තියෙනවා, මේ වයසට ගිහිල්ලා තරුණ ළමයින්ට කරදර කරනවා. මේ එහෙම කට්ටිය හැදෙන්නේ එහෙම වුණාම තමයි. නමුත් නව යොවුන් කාලේ ඒ කෘතුහලයට අදාළ වේ හොරෙන් බලලා දෙයක්. ඒක අම්මලා ඉස්සරහට වෙලා බලන්න බැහැ. කාමරෙට ගිහිල්ලා හොරෙන් තමයි බලන්න ඕනේ. ඒක කොච්චර අමාරුද එහෙම එකක් වැඩිහිටි ඉස්සරහ බලන්න. මොකද වැඩිහිටියොන්ට මේක තියෙන වෙන තැනක. නමුත් මෙයාට මේක අලුත්, මේක හොයනවා, මේ මොනවද, මේකේ කොහොමද, මේක ඇයි අලුත් තැනකට ගියාම අපි අපේ කෘතුහලය වැඩිනේ. ඉතින් ඒක නරක දෙයක් කියලා හිතන එකයි තියෙන ප්‍රශ්නේ. ඒ අදාළ වයසට ඒ අදාළ කෘතුහලය විඳින්න, ඒ කෘතුහලය ඇතුළේ තියෙන සුන්දරත්වය විඳින්න අවශ්‍යයි. හොඳයි. දැන් එතනදී ගැටලුවක් එන්න පුළුවන්. දැන් ඔය ස්පේස් එක දෙන්නේ නැති එක. දැන් කාමරේ හිටියොත් ළමයව ගන්නවා එළියට. කම්පියුටර් එක ගෙදර මැද්ද සාලි දාලා දීලා ඔන්න වැඩ ටික කරන්න කියලා කියනවා. දැන් කවුරු හරි ගෙදරට එන කෙනෙකුත් ඒකට උපදෙස් දෙනවනේ, මේ ළමයව කාමරය ඇතුළේ කම්පියුටර් එක දාලා දෙන්න එපා. සාලි මැද්දෙන් තියන මොනවද කරන්න පුළුවන් කියලා දැන් බලන්න කියන එක. ඇත්තට මේකේ නිවැරදිභාවයක් තියෙනවද? මම පළවෙනිට මේක දැනගන්න කැමතියි. මට අම්මලා කියනවා ඉල්ල මල්ලකට ඇවිල්ලා දොර කඩලා සමහරුන්ගේ දොරවල් වල අඟුළු ගලවන ওই කාලෙට. එතකොට නෑ අපිට මැද්ද සාලි මැද්ද තමයි දීලා දීලා තියෙන්නේ. අපි කොම්පියුටරේ හැල්ල දින අපිට පේනවා දැන් යන්නේ ලාවට. ඇයි ඔබ මේ තරම් බය මේ ලිංගිකත්වයට? මං අහනවා ප්‍රශ්නයක්. එතකොට මේ ලිංගිකත්වයට බය වෙන්න ඕනේ සමාජ විරෝධී ලෙස කරොත්නේ. එතකොට සමාජ විරෝධී ලෙස කරන්නේ ඔය වයසේදී අදාළ ඒ අත්දැකීම ලබා ගන්න නොදුන්නාමයි. ඒක හොඳට තේරුම් ගන්න දෙමව්පියෝ. ඒ අදාළ කාලෙට ඒක කරන්න දෙන්න නැතුව ඒ සාලෙ මැද්ද මේ වගේ නත් තියලා කිසිම දෙයක් ඒ අර අපි තියමුකෝ රහසින්නේ මේක හොයාගන්නේ. මොකද ඒක එළියට ඇවිල්ලා හොයාගන්නවා කියලා කියන්නේ ලොකුම ප්‍රශ්නයක්නේ. තව මම හොඳ උදාහරණයක් තියෙනවා කියන්නේ අම්මලා හරි සතුටුයි නව යොවුන් ළමයා තාම ඇඳුම් ගලවනවලු අම්මලා ඉස්සර. අම්මලා කියන අනේ ළමයා තාම පොඩි ළමයෙක් වගේ මං ඉස්සර ඇඳුම් ගලවනවා. එයාට තේරෙන්නේ නැහැ ඇයි අර අපි දෙනවා අපි ලිංගික ප්‍රාණවත් භාවයක් වෙනවනේ ওই කාලෙට. එහෙමත් ඇවිල්ලා අම්මලා ඉස්සර ඉන්නවලු. අම්ම සතුටින් අනේ ඒකවත් තේරෙන්නේ නැහැ තාම පොඩි ළමයෙක්. නැහැ එහෙම ළමයෙක් ඔබ හොඳට බලන්න කවදා හරි මානසික රෝගියෙක් වෙනවා. එයාගේ ලිංගික ජීවිතයේ කවදා හරි අසාමාන්‍යතාවයක් පිහිටනවා. මොකද ඒ කාලෙට යාට පොඩ්ඩක් ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ. අම්ම කාමරයට යනකොට දොරට තට්ටු කරලා යන්න ඕනේ. තාත්තා කාමරයට යනකොට දොරට තට්ටු කරලා යන්න ඕනේ. මොකද යාට ප්‍රයිවට් ස්පේස් එකක් පෞද්ගලික වටපිටාවක් අවශ්‍යයි ඒ කාලෙට. ඒතර ඒක අපි වයලේට් කරලා යනවා. මොකද යා මොන හරි කරනවද කියලා හොරෙන් යනවා අපි. අපි අකමැති දේවල් කරනවා කියලා නැහැ. ඒව අත්‍යවශ්‍ය. එයාගේ පෞරුෂ වර්ධනයේ අඛණ්ඩ වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍ය සාධකයන් ඒව අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට වැරදි ඔබ ඔවුන්ට ඒ ස්පේස් එක දෙන්න.